ඒ ආපු දුර බොහෝ දුරයි අනවරාග්‍ර සංසාරයක් හැබැයි යන්න තියෙන දුර සුවානකින් ඔක්කොම නවත්තන්න පුළුවන්. මොනවා කළොත්ද? පින්කම් කළොත් නෙමේ කුසලස්ස උපසම්පදා වුණ. කුණු මුල් තුන සලා කපා අයින් කළොත් අනුසය වැඩිවොත් එක සතියකින් ගමන සදහටම සාමුලින්ම බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල් ලබලා ගමන කෙලවර කරනවා. ඉතින් මෙච්චර ලේසි දෙයක් බුදුහාමුදුරුවෝ කියා දීද්දි තව අර නන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් තව අයුධිරේටත් ඊගාවාත්මෙත් රූප සම්පත් ධන සම්පත් රත්තරම් බඩු ලබන්න කැමැත්තක් වුණොත් මොකද වෙන්නේ? නිවන එතනම නැති වෙනවා. ප්‍රාර්ථනා කළොත් ඉල්ලුවොත් ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ නිවන නෙමෙයි. රත්තරම් බඩු රූප සම්පත් ධන සම්පත් භෝග සම්පත් අර සම්පත් මේ සම්පත් දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනා කිරීමත් සමග ඒ මොහොතෙම නිවන කැපිලා වැහිලා පැවැත්මට බැඳිනවා. ඉතින් දැන් උපාසකම්මල කැමති ටිකක් වයසට යනකොට දැන් මේ තරුණ වයස බෑ ආයි ආයි ඉපදුනහම හොඳට රූප සම්පත් භෝග සම්පත් ඒකනේ අර මේ බෞද්ධ ඉතිහාසයේ තියෙන ඔක්කොම නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකා ඔක්කොම නන්දෙන් මේ ඒකනේ. ඒ වගේ ඉපදලා රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් අරබම්පත් ලැබ දෙව් මිනිස් අප කෙලවර ඒව කියනකොට කැමති. ඒව නොකිව්වොත් වැරදි. ඒව දැන් නොකිව්වොත් එහෙම ඔය දාන ගෙදරක එහෙම අර උපාසකම්මල හතුට නෑ. මම එක දවසක් ගිහිල්ලා අපේ දායකයගේ මරණ ගෙදරකට ගිහිල්ලා ඊට පස්සේ මරණයෙන් පස්සේ මේ දානයක් තිබ්බා. අර නන්දා මල්ලිකා විසාකා මෙන් ගාථාව එහෙම මොනවාක්වත් පින් වාක්‍ය කිව්වේ නෑ. කෝ අපිට පින්නුනද නෑනේ. ඔහොම ඇහුවා. ඔහොම අහන්න තරම් මෝඩ ඔහොම අනන්න තරම් මෝඩ භක්තියෙන් ගුඩ වෙච්ච බෞද්ධ මේ පින්වතුන් කවුද ඔය මෝඩ කරලා තියෙන්නේ? මේ අර දාන ගන්න ලබා ගන්න තියෙන කෑදරකම් නිසා ඔයගේ කරලා තියෙන්නේ. දැන් ඔය ගෙවල් වල ඉස්සර 1930 ගණන් වල පින්තූරයක් එල්ලුවා. කාගෙද? කාගෙද පින්තූරේ? අර පින්තූරයක් හදලා පාත්‍රයකුත් ඉස්සරහා තියෙන පින්තූරයක් එල්ලුවා. කාගෙද? මොන හාමුදුරුවන්ගෙද? සීවලි එහෙම චරිතයක් බුද්ධ දාසේ නාමේ නැහැ. එහෙම සූත්‍රයක් චරිතයක් කොහෙවත් බුද්ධ දේශේ නාමේ නැහැ. කොහෙද තියෙන්නේ? මේ විසුද්ධි මාර්ගය ලිව්වට පස්සේ ලිව්ව මධ්‍යකාලීන අටුවල අටුවාවල මේ විදිහේ සීවලී චරිතයක් මතු කළා. මේ මිනිසුන්ගෙන් දාන ගන්න අලුත් චරිතයක් බුදුහාමුදුරුවෝ දේශනා නොකළ දෙයක් සීවලී සූත්‍රයේ කියලා සීවලී චරිතය කියලා මධ්‍යකාලීන අටුවාවේ තියෙනවා. ඒ විතරක් නෙමේ මේ සීවලී කියන හාමුදුරුවෝ දැන් ඕනෑම පුද්ගලයෙක් අඩු ගානේ මාස 10යිනේ මව් කුසේ ඉන්නේ. සීවලී හාමුදුරුවෝ මාස කීයක් හිටියයි කියලා. අවුරුදු 7ක් කියන්නේ 7 12 84 මාසතුන කීයද? අම්මට මොන තරම් දුකක් විඳින්න පුළුවන්? ඕකවත් කල්පනා කරන්න තිබුණා නේ ඔය බොරු කතාව කියන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් හම්බ වෙන්නේ නැතුව මේ දරු කරගහගෙන අවුරුදු 7ක් හිටියයි කියන එක ඇත්තද බොරුවක්ද? මොන බොරුවක්ද මේ කියන්නේ? ඔය බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් එහෙම නෙමෙයි. ඕවා මිනිස්සුන්ගේ භක්තිය මෝඩ ගුඩ භක්තියෙන් මුලා කරන්න කියපු මධ්‍යකාලීන විසුද්ධි මාර්ගයට ගලපු මහායාන අටුව. බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටක ධර්මේ නම් කොහේවත් සීවලී හාමුදුරු නමකගේ නමක් නැත. ඔබ මම කියවෙන එක විශ්වාස කරන්න. හැබැයි සීවලී චරිතයක් ගැන තියෙනවා පස්සේ කාලෙක ලිව්ව විසුද්ධි මාර්ගයට පස්සේ ආපු මහායාන අටුවාව. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කොහෙවත් සූත්‍ර පිටකේ සීවලී කියන නමකුත් නැහැ, සීවලී චරිතකුත් නැහැ, ඔය කියන දේවලුත් නැහැ.